ප්‍රශ්න කියනේවා විසඳන්න මහා ලොකු දේවල් අපිට කරන්න දෙයක් නෑ. මට ඕනේ ප්‍රශ්න ඇතුලේ ඉන්න ළමයි නෙවෙයි විසඳුම් ඇතුලේ ඉන්න ළමයි. එතකොට විසඳුම් ඇතුලේ ඉන්න ළමයිව තමයි අපි මේ සිස්ටම් එකෙන් හදන්නේ. මං හිතනවා මේක අහන් ඉන්න දුවදරුවෝ එක්කෙනෙක්වත් මම කිව්ව හින්දා මිස් කරන්නේ නැතුව ක්ලාස් එකට ඇවිල්ලා මේ වැඩ ටික ඉගෙන ගන්න. ඕගොල්ලන්ටම තේරෙයි මාස 6ක් යනකොට ඕගොල්ලන්ට ප්‍රශ්න කියන ඒවා ප්‍රශ්නයක් නෙවෙයි. ඕගොල්ලොත් මාස 6කින් පස්සේ අර විසඳුම් ඇතුලේ ජීවත් වෙන ඉන්නවා. මම ඕකේ තව උදාහරණයක් කියන්නම්. අර ළමයා හොඳම දුප්පත් අර රඹුක් කරන පුතා වෙනවා. එතනම තව දුවෙක් ඉන්නවා grade 8. හැබැයි තව එයාට වඩා අවුරුද්දක් වෙනමල් තව දුවෙක් ඉන්නවා. මත් හම්බුනහම මම හෙව දුවට මොනවද ඕනේ? නෑ නෑ සර් මට මේ දීලා තියෙනක හොඳටම ඇති. මට දෙන්නකො අවුරුද්දක් මම හම්බ කරන විදිය පෙන්වන්න කියලා. ඉතින් ඒ වගේ කන්ෆිඩන්ස් වුණාම ආයි අපි කාටවත් ගිහිල්ලා දෙන්න දෙයක් නැහැ. මේ ළමයින්ට කියලා දෙමව්පියන්ටත් හොඳ ආශිර්වාදයක් ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද මම හිතනවා මම හැම දෙමව්පියෙකුටම මම හැම පොඩි හාමුදුරංගෙ ස්පෙෂල් ඉල්ලනවා. මොකද හාමුදුරනේ අනුරාධපුර යුගයේ ස්වාමීන් වහන්සේලා තමයි සම්නිවේදනය කියන කතේ තිබුණේ. පුස්කොළ පොත් ලිව්වේ ස්වාමීන් වහන්සේලා. හැබැයි ඒක තාක්ෂණයත් එක්ක ක්‍රමයෙන් ගිලීලා තියෙන්නේ. ඒකින්ද තාක්ෂණේ ගිනිපෙත්තරම නගින්න ඕනේ ස්වාමීන් වහන්සේලා. ඉතින් මං හිතනවා ස්වාමීන් වහන්සේලාට යුතුයකම තියෙනවා උදේ 6 ඉඳලා ලොකු හාමුදුරුවන්ට අහලා පුළුවන් පුළුවන් වෙලාවට ගිහිල්ලා මේක සම්පූර්ණම ඉගෙන ගන්න. මොකද ස්වාමීන් වහන්සේලාට වැඩිපුර ගන්න හින්දා අර මාස 6 ටයිම් එක මාස 2කට වුණත් අඩු කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද තොරණක් ගහන්න මාස 2කින් වුණත් කරන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ පොඩි හාමුදුරුන්නේ හාමුදුරුවන්ගේ බලාපොරොත්තුව මෙතනින් ඉස්ත වෙනවා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ.